ඇත්තටම මෙහෙමයක් ඔයාලට බලන්න නම් සිංගප්පූරුව මැලේසියාව වගේ රටකටවත් යන්න ඕන. ඇත්තටම ඉතින් මෙතන නිර්මාණය කරපු කළමනාකාරීතර ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන. මෙහෙම අත්දැකීමක් අපිට දෙන්න. ආයුබෝවන් කියලා පිළිගන්න මගේ යාළුවෝ මගේ YouTube channel එකට. අද අපි අලුත් වීඩියෝ එකකින් ආවිලා තියෙන්නේ. මායි රමේෂ් දෙන්නම අද අලුත් තැනකට ආවිලා තිනවා. ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන. ඒක තමයි කැලණියේ water world. අපි බලමු ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා, මේ තියෙන විශේෂ දේවල් මොනවද කියලා. ගොඩක් සෙනඟ වැඩි දවසක්. මොකද අද අපි ආවේ ඉරිදා දවසක. එතන මේ වාහන පාර්කයක් full. මේක ඇතුලේ බෝට් සෆාරි එකක් තියෙනවා. මම දන්නේ නැහැ මොනවයිද බෝට් සෆාරි එකක්ද කියලා. හැබැයි ඒකත් එක්ක යනවා නම් 950යි එක්කෙනෙක්ට. හැබැයි ඒක තමයි ගන්න එක ලාභයි කියලා කිව්වේ. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නම් හොඳම හොඳයි. සුපරි. ලංකාවේ අපේ පොඩ්ඩක් පස්සක තියෙනවා. පොඩ්ඩක් ඇතුළට එන්න ඕන කැලණිය පාරේ. ලෝකේ විවිධ රටවල නාග වර්ග ගොඩක් ඉන්නවා. නැත්තම් සතිය දවසක නිදහසේ මාළු බලන්න පුළුවන්. ලස්සන ඇරවාන කියන චිලි රෙඩ් ඇරවාන. ලේසියෙන් දකින්න ඇති දුර්ලභ වටිනා මාළු ගොඩක් ඉන්නවා මෙතන.
ඇත්තටම මේ සුබදාන මසුන්ට කැමති කෙනෙක්ට එන්න නියම පොට් එක. මාළු වර්ග ගොඩක් බලා ගන්න පුළුවන් ඒක දැනට. ගොඩක් මිනි දේශේ මාළු. ලංකාවේ වුණොත් නෙමෙයි. ලස්සන්ට හදලා දීලා නේ. Giant pan, pangasius. Pangasius. That's a look, ma'am. Can I visit it? හරි මේ ස්වභාවික විදිහට මේක හදලා තියෙනවා කොන්ක්‍රීට් උනාට ඇත්තම දැනෙන්නේ නැහැ කොන්ක්‍රීට් ගොඩක් මැද්ද ඉන්නවා කියලා. ඇමසන් ගංගාවේ නම් සේ වගේ. ඇමසන් ගඟේ ඉන්න මඩු මාළු එක්ක ඉන්නවා. හලෝ. හයි. හයි. මාළු ගොඩක් ඉන්නවා තේන්නේ නැහැ ඇංගිලා ඉන්නේ ඇස්සේ රමේෂ් මූණ වගේ නේද අන්න අර මෙන්න මේ මාළු වගේ මූණ. ඔවගේ කින්න. තනිකර රමේෂ් මම තමයි. ඔව් විශාල වමනේ. සික්ලි. ස්ටාර්ෆිෂ් ලගිනවා. ඇමරිකාවේ මේ වගේ වෙන රටවල මාළු ඉන්නවා විදේශ මාළු ඉන්නේ. ලස්සන ස්ටාර්ෆිෂ් ලගිනවා. පණපිටින් මෙහෙම මාළු දැකලා බල එකම තැන මම වෙන තැනට ගිහින් මෙච්චර දැකලා නැහැ. මෙච්චර මාළු ගොඩක් දැකලා නැහැ. සාදු බලන්න ගිහලා මෙහෙම හිටියට ඇත්තටම මේ ලක්ෂ ගණන් මාළු සමහරු මේක ගොඩේ හිටියට ලෝයගත් මේක ලස්සනට හදලා දෙනවා නේ යන්නේ. ඇත්තටම මේ ස්වාභාවික පරිසරයකින් තමයි හදලා තියෙන්නේ. ඇලිගේටර් ගාස්ලා ගෝල්ඩන් නර්වාන කියන මන් දන්නේ නැහැ. නර්වාන වුණේ වැඩිමං ගෝල්ඩන් නර්වාන. මම මෙච්චර මහලු ගැන දන්නේ නැහැ.
මම හිතන මම දන්නේ ඒක. මගේ මම වැරදි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේවාට පේන ඇති සුදු පාටින් ඇතන ලොමිනස් කොල පාටින නියන් ගස් පඳුරු දෙයක් වගේ ඉන්නවා ඒත් මාළුවේ මේ රමේස් නෑද ඇත්තටම මේ කොළඹ මැද්දේ කොළඹ ජනාකීර්ණ රස්නය පැත්තක මේක නිර්මාණය කළ තිබුණට ඇත්තටම මේක ඇතුළ හරිම මේ සීසලස්සයි හරිම කූල් කොන්ක්‍රීට් ගොඩක් මැද්ද හැදුවට ඇත්තටම කිසිම මේ හැඟීමක් නැහැ කොන්ක්‍රීට් මැද්ද කියලා ඇත්තටම මේ ස්වාභාවික පරිසර ලොකු හානියක් කරන්නේ නැතුව ස්වාභාවික විදිහම තමයි නිර්මාණය කරලා තියෙන්නේ අන්න ඒක තමයි මේ වැදගත්ම දේ අපිට මේ ස්වාභාවික විදිහම මාළු බලන්න ආවාගේ අත්දැකීම එනවා ඇත්තනම ඉතින් මෙතන නිර්මාණය කරපු කලමනාකාරීතර ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙහෙම අත්දැකීමක් අපිට දෙනවට මුදල් ගත්තට කමන්නේ ඒකට හොඳ සැටිස්ෆැක්ෂන් එකක් ලැබෙනවා කියන්නේ එතනම මෙයාලා ජයග්‍රහණය කරලා ඉවරයි